හොඳයි අපේ යාළුවෝ ඔක්කොම ආයුබෝවන් කියලා කෘෂි නිවුස් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද දවසේ අපේ යාළුවොත් එක්ක පුංචි තොරතුරක් තමයි බෙදා හදා ගන්නට සූදානම් වෙන්නේ. ඉතින් මේ ඔයාලට දකින්න ලැබෙන භෝගය මොකද්ද කියලා අහුව තින්න ඔයාලට කියන්න පුළුවන්ද? හරි. මේ තමයි කහ. අපිට ගෙදර දොරේ නැතුවම බැරි, උයද්දි පිහද්දි නැතුවම බැරි ප්‍රයෝජනවත් වෙන කහ ගස් කීපයක් තමයි ඔයාලට මේ පේන්නේ. අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා ඉන්නේ කහ වෙළඳ පොලෙන් මිලදී ගන්න. හැබැයි අපිට ඉතින් කහ වෙළඳ පොලෙන් මිලදී ගන්න නැතුව මේ විදිහට අපේ ගෙවත්තේ බොහොම අපූර්වට වගා කරගන්න පුළුවන්. කිසිම වියදමක් නැතුව අපිට පුළුවන් කහ අපේ ගෙවත්තේ වගා කරලා ඒ කහ අපිට පරිභෝජනය කරන්න, අපේ ආහාර රසවත් කරන්න යොදා ගන්න පුළුවන්. ඉතින් මේ ඔයාලට පේන්නේ ඒ විදිහට වගා කරපු සාමාන්‍ය පසේ වගා කරපු කහ වගාවක්. විශේෂයෙන්ම කහ වගාව කරද්දී හොඳට ජලවහනය වෙන පසක් අපි තෝරගන්න ඕන. ඒ වගේම පසේ තදගතිය හොඳ නැහැ මේ වගාවට. හොඳ බුරුල් ලිහිල් පසක් තමයි කහ වගාව කරන්න සුදුසු වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපේ රටේ තෙත් කලාපේ නම් කිසිම ප්‍රශ්න නැතුව කහ මේ විදිහට වගා කරන්න පුළුවන්. ඔයාලට මේ විදිහට බිම පොළවේ වගා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක බාස්කට් එකක බඳුනක කහ වගාව කරන්නත් ඔයාලට හැකියාව තියෙනවා. මෙතන ඔයාලට පේනවා ඇති ටිකක් වර්ධනය වෙච්ච කහ ශාකයක් තමයි මේ තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් මේ කහ වගා කරනකොට අපිට පුළුවන් හොඳට මෝරපු කහ අල කීපයක්, රයිසෝම කැබලි කීපයක් සිටුවීම සිද්ධ කරන්න. ඒ වගේම සාමාන්‍යයෙන් මාස 7ක් 8ක් යනකොට අපිට මේ කහ වලින් අස්වැන්න ලබා ගන්නට පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ අපි සාමාන්‍යයෙන් හොර පුරුදු වෙලා ඉන්නේ මේ කහ වෙළඳ පොලෙන් මිලදී ගන්න. ඉතින් ඒ සඳහා අපිට මුදලකුත් වැය වෙනවා. ඒ වගේම පිරිසිදුකම ගැන, ඒ වගේම කෘෂි රසායනික ද්‍රව්‍ය ගැන ඒ විශ්වාසයත් අපිට නැහැ. ඒක නිසා ඔයාලට පුළුවන් ඔයාලගේ ගෙවත්තේ මේ විදියට කහ ටිකක්, අපිට අවශ්‍ය වෙන කහ ටික අපේ ගෙවත්තේ බොහොම අපූර්වට වගා කරගන්න. හරිම ලේසි. අනිතික විශේෂ දෙයක් කියන්න තියෙනවා, මේ කහවලට එන ලෙඩ රෝග ගොඩක් අඩුයි. ඒක නිසා අපිට බොහොමත්ම ලේසියෙන් අපූර්වට කරගන්න පුළුවන් වගාවක් විදියට මේ කහ වගාව ඔයාලට හඳුන්වා දෙන්නට පුළුවන්.